ඥාතියාට පින් අනුමෝදන් කිරීම පිණිස විශේෂයෙන් අම්මා තාත්තා සහෝදරයෝ බිරිඳ මේ වෙලාවේ තමයි මේ ධර්ම දේශනාව තියන්නේම පින් අනුමෝදන් කරන්න. ඒ වෙලාවෙත් බණ ටික අහන්න නැතුව අඬලා වැළපිලා නිකන් සෝකින් ඔළුව විචිප්ත කරගෙන හිටියොත් ඒ අවස්ථාවත් මඟහැරෙනවා. මිනිසුන්ට අවාසනාව කියන එක එනවා කෙල්වරක් නැහැ. ඒ නිසා මේ ධර්මයේ හෙන වෙලාවත් අවාසනාවක් කරගන්න එපා. ඒ නිසා පළමුවෙනිම මතක තියාගන්න තමන්ගේ පුතාට ආදරේ නම් සහෝදරයාට ආදරේ නම් බිරිඳට ආදරේ නම් ස්වාමියාට ආදරේ නම් ඥාතියන්ට ආදරේ නම් මේ මැරිච්ච පුතා වෙනුවෙන් ආදරයක් සෙනෙහසක් තියෙනවා නම් මේ වෙලාවේ හොඳට බණ ටික අහලා මම හිත ඇතුලේ දුක් ගිනි තියාගෙන හරි මම මේ පැයක් අමාරම් මේ බණ අහපු පින මගේ පුතාට මගේ සහෝදරයාට ස්වාමියාට ඥාතියාට මං අනුමෝදන් කරනවා ආයේ මේ වගේ අකල් මරණ වලට පත් වෙන සසරට එන්න එපා කියලා. එතකොටයි පින් අනුමෝදන් කරන්න පුළුවන් වෙන්නේ. නිකම් බොළඳ කමෙන් ජීවිතේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඇඬිල්ලෙන් ජීවිතේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපි මිනිස්සු වුණාම ටිකක් කල්පනාවක් තියෙන්න ඕන. අපේ ජීවිතේට සිද්ධ වෙන්නේ එක දෙයක්. අපේ ජීවිතේට එක දෙයක් සිද්ධ වෙනවා. ඒකට කියනවා චින්තිතම්පි විනාශති අචින්තිතම්පි භවති. සිතපු දේ සිද්ධ වෙන්නේ නොසිතපු දේ සිද්ධ වෙනවා. ඔයාලගේ ජීවිතේ අනාගතය මොනවද වෙන්නේ කියලා ඇහුවොත් ඇත්තටම උත්තරයක් දෙනවා නම් දෙන්න සුදුසුම උත්තරය තමයි අනාගතය අපිට වෙන්නේ නොසිතපු දේ. ඔයාලගේ ජීවිතවල කරන ඔයාලා කරන රස්සාවල් බලන්න ඉස්කෝලේ යනකොට විශිෂ්ටත්ව මාසෙලා හිතපු රස්සාද දැන් ඔය කරන්නේ කියලා. ඉස්කෝලේ යනකොට විවාහ වෙන්න හිටපු කොල්ලු කිල්ලොත් එක්කද දැන් විවාහ වෙලා ඉන්නේ කියලා බලන්න. මම අර මුලින් කිව්වේ ආදරයක් සෙනෙහසක් තියෙනවා නම් හොඳට බණ ටික අහලා පින් අනුමෝදන් කරන්න කියලා මේ නැතිවෙච්ච කොල්ලට මං හරි ආදරෙන් හිටියේ. මම කුරුණෑගලු යන් දෙන අසපීතින් ඔය ළමයා නිතර එහෙනවා. ඒ ඇවිල්ලා හැම දෙයක්ම අහනවා ස්වාමීනි මෙහෙමයි ස්වාමීනි මෙහෙමයි. ඉතින් මම කියලා දෙනවා. නිතර එක එක වහන් නිසා මම සැරත් කරනවා හැම එකක්ම අහන්න එපා පිරිමික් විතර තීරණය ගනි කියලා. නමුත් අර සංඝ ගෞරවය නිසා හැම දෙයක්ම අහනවා. ඊට පස්සේ සතියක් විතර නැවතිලා ඉඳලා පිරිත් පුහුණු වුණා. පිරිත් කියන හැටි ඊට පස්සේ විවාහ වෙන්නත් කලින් ඇහුවා. එතකොට යාළුවගේ යාළු සම්බන්ධය ගොඩක් කල් තිබ්බ නිසාත් අපි ඒවට මුකුත් කිව්වේ නැහැ. උපදෙස් දුන්නා. උපදෙස් දුන්නේ ජීවිතේ ගිනි ගොඩක් කරගන්න නැතුව වාසය කරන්න හැටි. ඉතින් ඔය අතරතුර තමයි ඉතින් මෙයාලා විවාහ වුණා. විවාහ වෙලා ටික කාලයක් ඉතින් මේ රස්සාවල් කරගෙන මෙහෙම ඉන්න අතරේ මරණයට පත් වුණා. ඉතින් මම ඒ දරුවාට ආදරෙන් සෙනෙහසෙන් හිටපු නිසා මම මෙයාට ආරාධනා කරන්නත් කලින් මං කිව්වා මට නිකම් මැරිච්ච මලකුණක් බලන්න එන්න බෑ. මං බණ කියන්නම් ඇවිල්ලා. මං පැයක්මාර බණ කියලා ඒ පින ඒ දරුවාට අනුමෝදන් කරන්නම්. ඔයාලා බණ ඇහුවා හෝ නැතා හෝ මම බණ කියනවා කියලා ඒ පින මං අනුමෝදන් කරනවා. එතකොට එයා සූපත් වෙනවා. එයාගේ පරලෝ යහපත් වෙනවා. මේ දරුවාගේ මරණයට එක කර්මයක් විතරක් නෙවෙයි බලපෑවේ. කිසි කෙනෙකුට ඇඟිල්ලක් දික් කරන්න බෑ. ඒ බිරිඳට මේ තරුණ වයසේම ස්වාමියා අහිමි වීමේ කර්මය, මව් ජීවත්ව සිටියේදී පුතා අහිමි වීමේ කර්මය, පියා ජීවත්ව සිටියේදී තමන්ගේ දරුවෙක් අහිමි වීමේ කර්මය, සහෝදරයා ජීවත් වෙලා ඉඳිද්දී තමන්ගේ අයියා අහිමි වීමේ කර්මය, බැඳපු නෝනගේ අම්මලා තමන්ගේ දියණියගේ
ස්වාමී අහිමි කර්මය ඊළඟට වාහනේ හැප්පිච්ච මිනිසයාට හිරේ විලංගු වී වැටෙන කර්මය ඔය ඔක්කොම එක තැනට සෙට් වෙච්ච දැන මේක සිද්ධ වෙන්නේ අහඹ සිද්ධ වෙන්නේ නෙවෙයි මේවා කාටද ලෝකී චෝදනා කරන්නේ ඊළඟට ඔහු හරස අඩුවයිසින් මැරෙන කර්මය ඔක්කොම ටික එකට ආවා හරසට විතරක් වරද්ද දාන්න බෑ බිරිඳට විතරක් දාන්න බෑ ස්වාමියාට මේ අම්මාට කර්මී දාන්න බෑ තාත්තාට සහෝදරයට එක්කෙනෙකුට බෑ දැන් බලන්න එයාලා විවාහ වුණා ඒ විවාහ ජීවිතේ විවාහ වෙලා පොඩි කාලයක් ඒ පොඩි කාලය ඇතුළත දරුවෝ හැදුන්නේ තමන්ගේ තාත්තා අහිමි වීමේ කර්මයේ තියෙන දරුවෙක් එකතු වුණේ පුදුම සහගතයි මේ සසර පුදුම සහගතයි සසර ඉතින් ඒ නිසා එක එක්කෙනාගේ ජීවිතවල කර්ම ශක්තිය තියෙනවා මතක තියාගන්න දරුවනේ නුඹලාගේ අනාගත ජීවිතේ සිද්ධ වෙන දේ තමයි නොසිතපු දේ මේ කොල්ල මාල් ළඟට ඇවිල්ලා බණ දහම් ඉගෙනගෙන පිරික් කියලා මට කියනවා මගේ අතින් පිරිත් නූල් බැඳ ගන්න හරි ආසයි ඊට පස්සේ නමුත් කවදාවත් මේ කොල්ලට පිරිත් නූලක් බඳිද්දි තව අවුරුද්දකින් දෙකකින් මේ කොල්ලගේ මලගමේ හද්දුවේ බණට මට යන්න සිද්ධ වෙයි කියලා මම හිතුවේ නෑ අනල් සනාතන ලෝධහම සිද්ධ වුණා මොකද්ද සනාතන ලෝධහම නොසිතූ දේ සිද්ධ වෙනවා සිතපු දේ විනාශ වෙලා යනවා ඉදිරියටත් ওই න්‍යාය තමයි ඉදිරියටත් ওই න්‍යාය ඒ නිසා මේ ජීවිතය ගැන පොඩ්ඩක් ගැඹුරින් කල්පනා කරන්න කෙනෙක් මරුණාට පස්සේ නිකන් ඔහි විෂිප්ත වෙලා තොත්ත වෙලා ඔහි එහෙම ඇවිදිනවට වැඩිය ජීවිතය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න මේ දරුණ වයසේ මැරෙනකොට මේ මිනිස්සු මොනවද අරන් ගියේ? ඇඟේ ශරීරෙත් අත්තරලා ගියා. ඒ කොල්ල හරි ආසයි මේ කොණ්ඩේ දික් කරන්න, කොණ්ඩේ වවන්න. ඉතින් කොණ්ඩේ වවන්න අරන් ගියාද දැන් කොණ්ඩේ? ආසං කරපුති තමන්ට රැකවරණේ හදලා දුන්නේ. ඊට පස්සේ කොල්ල හරි ආසයි වාහනයකට වාහනේ නැගල ඩ්‍රයිවිං කරන්න පුදුම ආසාවක් ඔය කොල්ලගේ තිබ්බා ඩ්‍රයිවිං වලට නමුත් අවසානයේදී තමන් ආස කරපු දේම මරණින් කැන්දුවා වාහනේට ආස කළා ආස කරපු දේම මරණින් කැන්දුවා දැන් අම්මලා අඬනවා අම්මලා දරුවෝ හැදුවේ සතුට වෙනුවෙන්නේ කියන්නේ අපි ජීවිතේට සතුටක් උපද්දවන්න ඕන අපි ජීවිතේ සනසවන්න ඕන කියලා. ඒ ජීවිතේ සතුට සනසවන්න ඕන කියලා හදපු දරුවා නිසාම දුක ඉපදුණා. මේ ලෝකේ යමක් ආසාවෙන් අපි අල්ලා ගන්නවද? එයම දුක උපද්දවනවා. අත්හැරිය තැන දුක ඉවරයි. අත්හැරිය තැන දුක ඉවරයි. වඳුරු අල්ලන මිනිස්සු තැඹිලි ගෙඩියක් කරගෙන තැඹිලි ගෙඩි වඳුරගේ අත දාන්න පුළුවන් විදිහට පොඩි සිදුරක් හදලා ඒක ඇතුළට කෑම දාලා ඒ තැඹිලි ගෙඩිය ලණුවකින් ඇදලා ඈතක ඉඳලා බලාගෙන ඉන්න වඳුරු රංචු වෙනකල් ඊට පස්සේ වඳුරු රංචු ඇවිල්ලා මොනෝකින් එක වඳුරෙක් අර තැඹිලි ගෙඩිය අස්සට අත දානවා අත දාලා කෑම ටික ගන්නවා මෙහෙම ගත්ත ගමන් දැන් මෙයාට අත එලියට ගන්න බෑ. ඇයි අත දැම්මේ මෙහෙම? මෙහෙම ගන්න බෑ. ඉතින් මෙයා එහෙ දුවනවා, මෙහෙ දුවනවා. හැම තැනම දුවනවා දැන් අර තැඹිලි ගෙඩියේ. අවසානයේදී වඳුරු අල්ලන මිනිසයා ඒ මේ වඳුරාව ඇදලා ඇදලා ළඟට එරන් ගොදුරු කරගන්නවා. ඇත්තට මේ වඳුරා අනතුරට ලක්ුණේ කුමක් නිසාද? කුමක් නිසාද? අර තැඹිලි ගෙඩියට අත දාලා ඒ කෑම අල්ලා ගත්ත නිසා යම් වෙලාවක අතෑරියා නම් ඒ දුකට භාජනය වෙන්නේ
අපි හිතෙන් එක එක්කෙනා අල්ලාගෙන ඉන්නවා හිතෙන් එක එක්කෙනා අල්ලාගෙන ඉන්නවා ඒ නිසා මේ ලෝකේ ගොඩාක් මිනිස්සු දුක කරගහ ගන්නවා දැන් නම් මේ හද්දුහි බණ හරි කියනවා අර කෝටි ගානක් මිනිස්සු අසරණ වෙලා වෛරස් එකෙන් කොරෝනා වෛරස් වලින් අර එක රටක උපජනාධිපතිටත් හැදිලා ඇමතිවරුන්ටත් හැදිලා බෙහෙත් නැත ලක්ෂ සංඛ්‍යාත පිරිස නැවක මිනිසුන්ට වෛරස් එක හැදිලා නැවේ ඇතුලේ එළියට එන්න බෑ කවුද ඒවට වග කියන්නේ එක එක මෙරි මෙරි යනවා මෙයාටත් කොරෝනා මෙයාටත් කොරෝනා වෛරස් මෙයාට පවුලි පස් දිනාටම කවුද කවුරු කවුරු වෙනුවෙන් දනන්නේ කවුද මලගම් කරන්නේ සිය ගණන් එක පිට දාලා ගිනි තියෙනවා මරණය කියන එක අපිට විතරක් කියන එකක් නෙවෙයි අනිවාර්යෙන් උපන් සත්වයා මැරෙනවාමයි උපන් සත්වයා මැරෙනවාමයි මං අද බණට කියලා දෙන්න මොලේ තියෙන කෙනෙක් ඉන්නවනම් කල්පනා කරන්න ක්‍රමයක් අපේ ජීවිතේට දුක උපදිනවනි මේක දුකට කාරණාවක් මරණය දැන් එතකොට අම්මා ශෝකේ දරා ගන්න බෑ ඔය සාමාන්‍ය ස්වභාවය අම්මලා තාත්තලත් එහෙමයි දරුවොත් එහෙමයි සමහර අය දුක මිනිස් හිතන දුක පිට කරන්නේ කඳුලින්ම කියලා කඳුලින්ම නෙවෙයි අඬන්න නැතුව මේක ඇතුලේ පිච්චි පිච්චි කොච්චර මිනිස්සු ඉන්නවද ඔය ගිවල් හැම එකම දුක හැම දුකක්ම කඳුලෙන් ඉවන්නේ නැහැ එළියට දරාගෙන ඉන්න ඇතුලේ පිච්චි පිච්චි දුක ඇතුලේ දරාගෙන පිච්චි පිච්චි එන මිනිසුන්ට hina වෙලා sina වෙලා ඉන්නවා හැබැයි ඇතුලේ ගින්දර ඉනිසං කඳුලෙන් හෝ කොබලාගත්තුති බලාගෙන හෝ මොනවාරි කී කියව හෝ මිනිසු දුක් විඳිනවා දැන් ඔ මෙහෙම ඉන්න කෙනෙක් ඔන්න ඉන්නවා ඉන්නකොට එකපාරම කියනවාට මේ පිළිකාවක් ආය ආත පාතන්නේ මොකක් හරි සමාජ රෝගයක් ආත පාතන්නේ රෝගයක් ගැන කිව්වොත් දැන් කොරෝනා වෛරසය දැන් ඊ රටවල කෙනෙකුට හිම්බිරිසාවක් ආවත් කිවිසුම කියන්නේ ඔවුන්ගේ ජීවිතේ සොලවන දෙයක් නායෙන් හොටුවෙක් කිරෙනවා කියන්නේ ඔවුන්ගේ ජීවිතේ මරණය පෙරෙන දෙයක් ඒ කොරෝනා වෛරසය තියෙන තැන්වල ඒ රටවල දින් දුක කැන්දුවා දුක ඉදිරි ලෝක සත්‍යයන්ට නොවැළපෙනවා ඊට පස්සේ මරණය ඉදිරි ආදරය කරන අය නැතිවෙන ඉදිරි කර්ම විපාක ඉදිරි මේ ලෝක සත්‍යයන්ට නොවැළපෙනවා දරුවනි පින්වතුනි මං අද කියලා දෙන්න කල්පනා කළා අඬන්නේ නැතු ඉන්නේ කොහොමද වැළපෙන්නේ නැතු ඉන්නේ කොහොමද මොකද ඔයාලගේ ඔයාලත් අනිවාර්යෙන් වයසට යනවා අපි දන්නේ මෙතන ඉන්න කී දෙනෙකුට තව අවුරුදු 5කින් 10කින් පිළිකා දෙයිද කියලා අපි දන්නේ සමහර වෙලාවට අපි දන්න සිද්ධි තියෙනවා හද්දු හේ බන කියලා යද්දින් ආම්දුරු ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා අපවත් වෙනවා මම කියවනේ ඔයාලට එක වාක්‍යයක් අනාගතේ ඔයාලට මොකද්ද වෙන්නේ කියලා කවුරු හරි ඇහුවොත් ඒකට කියන්න සුදුසුම වචනේ මොකද්ද? නොසිතූ දේ. මරණය කියන්නේ මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් ඒකටත් උත්තරයක් තියෙනවා. ඒ තමයි කවදා හරි කොතනක හරි කොයිම ආකාරයකින් නොසිතූ වෙලාවක සිද්ධ වෙන එක. කවදා හරි කොතනක හරි නොසිතූ ආකාරයෙන් නොසිතූ විදිහට සිද්ධ වෙන දෙයක් මරණය. ඔයාලගේ මගේ අපි කට්ටිය කොහොම හිතන්නේ එක්ක ගෙදරින්දල ඔය අවසන් උස්ම හෙලන්න
එක ලෙඩෙන්දි ඉඳලා බට ගහගෙන අවසන් උස්ම හෙලන්න පිරිත් හඬ ඇහිද්දී අවසන් උස්ම හෙලන්න තමයි පැලෑන් එක නමුත් මරණය කියන්නේ නොසිතූ දවසක නොසිතූ වේලාවක නොසිතූ මොහොතක නොසිතූ ආකාරයකින් සිද්ධ වෙන එකක් ඔයාලා කවුරුත් මැරෙනවා ඔයාලා ආදරය කරන අය අනිවාර්යෙන් ඔයාලගේ ජීවිතේ මැරිලා යනවා අම්මා නැති වෙනවා තාත්තා නැති වෙනවා සහෝදර සහෝදරියෝ බිරිඳ ස්වාමියා දරුවෝ කවදාවත් දරුවෝ හදන අම්මලා තාත්තලා ඇස්පනා පිට දරුවෝ මැරෙයි කියලා හිතන්නේ නැහැ තුන් හිතකින්වත් සිද්ධ වෙනවා එදාට නාඩා ඉන්නේ කොහමද එදාට ශෝක නොකර ඉන්නේ කොහොමද දැන් මේ කොල්ල කවදා හරි දන්නවනම් හරස දන්නවනම් හරස අඩු වයසෙන් මැරෙනවා කියලා මැරුණාට පස්සේ මේ කෙල්ල තනි වෙනවා කියලා දන්නවනම් කවදාවත් ওই කොල්ල මේ කෙල්ල බඳින්නේ නැහැ මේ කොල්ලටත් කවදාවත් සංඥාවක් තිබෙන්නේ නැහැ ඒ කාලේ මම මැරෙනවා ආවල් දවසේ ආවල් මොහොතට කියලා ඉතින් ඒ නිසා දැන් අපි බලමු අපි කාටත් ශෝක වෙන්න තැන් එනවා නැගති අනිවාර්යෙන් තියෙනවා දැන් කොහොමද හිත හදාගන්නේ ඒකට මම උපමාවක් කියන මේ ගෙවල් වලත් ඇති වතු සුද්ධ ගස් එහෙම නැත්නම් මල් ගස් මල් ගහක මලක් පිපිලා ওই දවසක් අමාරක් තිබිලා පරවෙලා වැටෙනවා ඒකට අපි අඬනවද වැළපෙනවද නැහැ ඇයි ඒ ඇයි එහෙම අඬන්නේ වැළපෙන්නේ නැත්තේ අපි දන්නවා එහෙම තමයි මලක් පිපිලා පරවෙලා වැටෙනවා එහෙම තමයි ඒ නිසා අඬන්නේ නැහැ වැළපෙන්නේ නැහැ මෙතන නෙළුම් මල් තියෙනවා මේ නෙළුම් මල් පුපුදනකොට ලස්සනට තිබ්බා දැන් ටික ටික මේන් කර වීගෙන යනවා කළු වීගෙන යනවා දැන් අඬනවාද මේකට කවුරුත් මෙන්න නිලුම් මල් ටික පරවෙලා යනෝ කියලා. ඇයි අඬන්නේ නැත්තේ? අපි දන්නවා. මේ මලකට මෙහෙම වෙනවා කියලා. ඊට පස්සේ ගහක ගෙඩි හැදෙනවා. ඒ ගෙඩි හැදෙද්දී ඒ ගෙඩි ඉදලා වැටිලා යනවා. දැන් අපි අඬනවා දානේ අපේ ගහේ අඹ ගෙඩි හැදුනා. ඒව ඉදලා වැටුණා. අනේ දෙයියනේ මොකද්ද මේ උනේ කියලා අඬනවාද? ඇයි අපි දන්නවා අඹ ගහේ ගෙඩි දිලා වැටෙනවා කියලා. මම්මී කියන්නේ ගියයි මොකද්ද? මැරෙනකොට මේ අපි කවුරුත් අඬන්නේ අපි හිතලවත් නෑ මැරෙනවා කියලා. මල් ගහක් තරම්වත් හිතලා නෑ මැරෙනවා කියලා. මල් ගහේ මල් පිපිපිවි වැටෙද්දි ඔහොම තමයි කියනවා. නමුත් මනුස්සෙක් මැරෙද්දි කවුද කියන්නේ උපන් සත්වය මැරෙනවා කොහොම තමයි. හාඳුනනවා බණකට කිව්වොත් විතරනේ. උපන් සත්වය මැරෙනවා කොහොම තමයි කියලා හාඳුනනවා බණකට කිව්වොත් විතරයිනේ. කවුරුත් හිතන්නේ මැරෙන බව. තව දුක මෙහෙම තව කාරණාවක් කියනවා. ඔක තේරෙන්න. තවත් තේරුම් ගන්න මේක. ඔන්න ආච්චි කෙනෙක් ඉන්න ගොඩාක් වයසයි ලිඩ විලා වයසට ගිහිල්ලා හිතෙනවා දැන් මැරෙයි මිනිස්සු හිතනවා කොයි වෙලාවෙද දන්නේ කොයි වෙලාවෙද දන්නේ කියලා ඔක්කොම ඉනෝහොමොහොම ඉඳලා ආච්චි මැරෙනවා ඒ කිවල් වල ඇඬිලි අඩුයි ඇයි ඒ අය නිතර හිත හිටියා ආච්චි මැරෙන්න පුළුවන් ළඟදී කියලා එකපාරම තරුණ කොල්ලෙක් මැරෙනවා අහනකොට පපු හිර වෙනවා. දැන් මේ සම්බන්ධයෙන් තියෙන නීති කටයුතු කොහොමද කියලා මේ දුව මගෙන් කෝල් කරලා ඇහුවා. ඊට පස්සේ ඉදා මාව මොන ගෙහින්ද නීතිඥ මහත්තයෙක් කියලා හිටිය බණකට ආනන්දනා කරා. ඒ වෙලාවේ තමයි මේ දරුවෙන් කෝල් එක ආවේ. ඊට පස්සේ මම කෝ පොඩ්ඩක් ඉන්න කියලා මම අර නීතිඥ මහත්තයට මේ සිද්ධිය විස්තර කළා. මෙහෙම තරුණ කොල්ලෙක් මෙහෙම නැති වුණා මෙහෙම කිව්ව ගමන් එයාට උපදෙස් දෙන්න කලින් එයාගේ පපු හිර වුණා විස්තරය අහලා
සාය කරුණු කියලා සංසිඳවල උපදේශ ටික ගත්තේ. තුරු තරුණ ජීවිතයක් පුංචි ජීවිතයක් නැති වෙච්ච ගම එකපාර ඔරොත්තු දෙන්නේ කාටවත්. ඇයි තරුණෙක් මැරෙනවා කියලා හිතලවත් නෑ තුන් හිතකින්. මේ කොල්ල කසාද බඳිදි තරුණ කොල්ල බැඳපු ගම අපිට ගේ වාහනයක් ගන්න කොහොමද ගේ හදන්නේ කොහොමද බිස්නස් කොහොමද කියලා කල්පනා කරනවා. එක දෙයක් හිතන්නේ හදිසියවත් මම මැරුණොත් මේ කෙල්ලට යන කල දසාව. ඇයි හිතන්නේ නැත්ති මරණය ගැන හිතන්නේ. කසාද බැඳට පස්සේ දරුවෙක් කොහොමද ගේ කොහොමද අරග කොහොමද මේ කොහොමද කියලා බැඳපු කෙල්ලත් මහත්යත් එක්ක කතා කරනවා මිසක්ක මහත්යට සංඥාවක්වත් දෙන්නේ නැහැ. මහත්ය මම ආදරේ ඔයාට ආදරේ නිසයි මම ඔයත් එක්ක ආවේ. හද අපේ ජීවිත කියන එක කොයි වෙලාවෙද දන්නේ. මම නැති වුණොත් ඔයා ආදර වෙනුවෙන් කරන්න ඕනේ කඳුළු නොසලන එක දරා ගන්න එක ජීවිතයට මුහුණ දෙන එක කියලා ඇලා මේ මුළු ලංකාවේම නෝන කෙනෙක් බැඳු මහත්යට ඔහොම කියලා තියෙනවා නම් ආශ්චර්යයි. එක්කෙනෙකුටවත් සංඥාවක් නැහැ මැරෙනවා කියලා. මොකද කරන්නේ මරණය ගැන හිතලා නැත්තම් ඊට පස්සේ අඬ අඬා ඉන්න තමයි තියෙන්නේ. අඬන එකමයි තියෙන්නේ. මරණේ නොසිතූ දවසක නොසිතූ මොහොතක නොසිතූ ආකාරයකින් සිද්ධ වෙන එක. අපි මරණය කොහොමද සිද්ධ වෙන්නේ නොසිතූ විදියක නොසිතූ තැනක. සමහර මිනිස්සු ටොයිලට් එකේ මැරෙන්නේ. වැසිකිලි කරන්න ගිහලා එනකොට පයලි ඉස්සලා වැටිලා ඔළුව කොමඩ් එක අසීර වෙලා තමම්ම අසූචි කරපු එකේ ඔළුව ගහගෙන මිනිස්සු මැරෙනවා. ඔයාලා දන්නවද අපි කොහොමද අපේ මරණ කොහොම වේවිද කියලා දන්නවද? දෙවියන් යදින්ට ගිය තැන එතනම බෝම්බි පුපුරලා මස් කෑලි වීසි වෙලා යනවා. සවලේ මස් එකතු කරන්න. දැන් මේ වාහනවල හැපුණාට පස්සේ කොහොම හරි ඔළුව ගැට ගහලා හරි මේ මහලා හරි පුළුන් ඔබලා හරි යාන්තම් ශරීරකයක් පේන්න හරි තියෙනවා. බෝම්බෙකදී යම් දවසක මේ ශරීරය එනවා අම්මලා තාත්තලාටත් හොයාගන්න බැරි දවසක්. යම් දවසක සසර ඉතින් මේ දරුවට තිනේවන්දු ඉතින් මේ දරුව බැඳපු මේ දුව මේ මිනිය බලා බැලි මූණ බැලුවේ නැහැ. ওই පැත්තකට වෙලා ඉඳලා අපි මුත් එහෙම බලන්නද කියලා මං කිව්වා මාත් කිව්වා ඕන්නේ බලන්න එපා. ඇයි මතක් වෙනවා. ඉතින් මං කිව්වා බලන්න නැතුව අඩන්න නැතුව ඉන්න. ඊට පස්සේ ඇයි එහෙම කළා? ඇයි හිතලා ඒ ශෝකෙ වැඩි වෙන නිසා මිනිය දිහා බලන්න නැතුව ওই පැත්තකට වෙලා හිටියා. ඊට පස්සේ අවසානයේ ඒ පුතාගේ මූණ වහලා රෙද්දකින් ඊට පස්සේ තමයි ඒ දුව ඒ ස්වාමියා මේ අවසානයට වැන්දේ. මම සිද්ධ වෙච්ච දේ කියන්නේ මම කියන්න හදන්නේ මෙහෙමයි. බිරිඳක් නේද ස්වාමියාගේ මූණට ගොඩක් ආදරේ. ඔය මූණ දැකලා නෙන්නේ යම් දවසක් එනවා ආදරේ නිසාම හෝ ඒ මූණ දිහා නොබලා ඉන්න දවසක් එනවා. මේක තමයි සනාතන ලෝදහම. සනාතන ලෝදහම කල්පනා කරන්න පින්වත්නේ පින්වත් දරුවනි කල්පනා කරපල්ල මේවා යම් දවසක් මෙහෙම වෙනවා කියලා. දැන් කොරෝනා වෛරස් ආවට පස්සේ මොන ඇඬිලිද ආවොත් දැන් බුද්ධානුභාවය නිසා රතන සූත්‍රයේ ඇහිච්ච ආනුභාවයේ සිංහල මිනිස්සු තියෙන නිසා සිංහල මිනිස්සුන්ට කොරෝනා වෛරසෙ ඉන්නේ නැහැ. දැන් පිටරටවල සුද්දන්ට ඇවිල්ලා චීනොන්ට ඇවිල්ලා දැන් මොනවද කෝ ජාති ආගම් ભેද කුල මල උස් පහත්කම් තියෙනවද ජාතිවාද ධනවත් දුප්පත් තියෙනවද
නොපෙනෙන වෛරසයකට මිනිස්සු ඔක්කොම අසරණ කරනවා. ඔවුන්ට ඒව දරා ගන්න නොහැකියි. ඔවුන් කවදාවත් හිතලා නැහැ මනුස්ස ජීවිතයකට මෙහෙම වෙනවා කියලා. මේ මල ගෙදර පාඩමකට ගන්න මේ මල ගෙදර පාඩමකට ගන්න ඊට පස්සේ තව හිතන්න ක්‍රමයක් කියන්නම් මල ගෙදරකදී මම දැකලා තියෙනවා මම නම් මලගේවල වල ගියාට පස්සේ හිතනවා ළම මං ගෙදර ඉන්න කාලෙත් මහමෙවුනායින් බණ අහන නිසා අහලා හිතනවා ඒ නිසා මං ඉක්මනට මල මහන වෙන්න ලැබුණේ දැන් මගෙන් මේ ළමයි ඇහුවා ආන්දරණී මේ හැම තැනම බණට යනවා මලගේවල වල බණට යනවා ඔබ අන්තරට ඉපා වෙනවා ඇති නේද කියලා මං කොනේ මේ හැම බණක දිමේ හැම මල ගෙදර කිම්ම මහන කම ගැන සතුටු හිතෙනවා මහන වෙච්ච නිසා මේ දුක නැහැ කියලා මා හිට මැරුණොත් අද යනකොට මැරුණොත් මා රැස් කරගත්තු කුසල් සම්භාරයක් තියෙනවා මා වෙනුවෙන් අඬන්න කවුරුත් නැහැ අම්මලා තාත්තලා මාව සාසනෙට පූජා කළා මං දැන් මැරුණොත් හිට හවස වෙනකොට මගේ අලුවත් නැහැ මා වෙනුවෙන් අසරණ නයි නෑ කවුද ඔය ආන්දරු කියලා තවත් බනහයි දෙක්කන මහන කම මේ ගෙදර මල මේ මලගෙවල් ආදරසේට ගන්න ඒ කෙනා මැරිලා නම් එතෙන්ට දාන්න තමාව හිතින් මින්න මාව මැරිලා ඒතුරු බලන්න යාළුවෝ එන හැටි දැන් ඔය කොල්ලගේ යාළුවෝ ටික ආවා දැන් බලන්න යාළුවෝ ආවා ටිකක් බැලුවා පොඩ්ඩක් ෂෝකින් හිටියා එළියට ගියා කුටු කුටු ගෑවා කෝල් එකක් ආවා ආන්සර් කළා Facebook ගියා මම මැරිච්ච දවසට මාගේ යාළුවෝ 200 ඊට පස්සේ බලාගෙන ඉන්නවා බලනකොට අම්මා ඔන්න සී කල්පනාවක් නැහැ කල්පනා කරන ඔන්න මම මැරිච්ච දවසට අපේ අම්මගේ 100ක් නැහැ මල ගෙදර එකෙකුට 100ක් එන මිනිස්සුන්ට වැඳලා කතා කරන්න සිහියක් දැන් තමන් කල්පනා කරනවා ඊට පස්සේ බලනවා අනේ යාළුවෝ ටිකක් රැවිලා කැරම් ගහනවා මා මල දවසට මාගේ යාළුවෝ එළියේ කැරම් ගහනවා තව බලනවා ඕන තව කට්ටියක් අයියාගේ අරක කොහොමද මේක කොහොමද මේ අහවල් මේක මොකද්ද බැංකු පොත මොකද්ද මේක මොකද්ද ඕන කට්ටිය කතා වෙනවා එතකොට තමන් නෝනින් විමසනවා මා මල දවසට මා අතහැරපු දේවල් ගැන අන්නයි කතා වෙනවා ඔවා කල්පනා කරන්න එපා වෙනවා පින්වත් මේ සසර එපා වෙනවා මොකද්ද මේ කියලා මල ගෙදරක හතර පැත්ත ඉඳලා කැරම් ගහනවා හතර දිනක් නැතම් බූරුව ගන්න ඕම්බි බලනවා ඕම්බි බලනවා හතර දිනක් මම කියන්නේ සත්‍ය ඔය වයස ගොන්දලත් වට එකතු වෙනවා ඊට පස්සේ මේ ඕම්බි කහනකට බොහෝ විට මලගෙවල් වල එකම සෙට් එකක් තමයි වට එකතු වෙන්නේ ඕකෙන් එකෙන් මැරෙනවා ඒකෙ දෙටත් අර සෙට් එක යනවා මලගෙදර මිනිහ දිහා බලලා ඔළුව පාත් කළා ෂෝකින් ඉඳලා හවස වෙනකල් ඉන්නේ ඕම්බි බලන්න තව එකෙක් තියාගෙන ඕම්බි බලනවා අනිත් තුන් දෙනා ඕකයි වෙන්නේ මල ගෙදරක ගිහිල්ලා ඒ වැතිරිල ඉන්න මිනිහට තමාව දාලා බලන්න. තමා ඊට පස්සේ එයාගේ යාළුවෝ එයාගේ ඥාතීන් හැසිරෙන විදිය බලන්න. තමන්ගේ යාළුවෝ තමන්ගේ ඥාතීන් තමන්ගේ මලගමේදී එසේය. මොනවද මේ? පොඩ්ඩ කල්පනා කරලා බලන්න. ඊට පස්සේ අඬලා දොල්ලා වැඩකුත් නැහැ. ඔන්න ඊට පස්සේ සමහර අය මිනි පෙට්ටි බදාගෙන අඬනවා. වැළපෙනවා. ඊට පස්සේ ගෙනියන්න එපෝ කියලා කියනවා. නිකමට හිතන්න මිනිස්සු ටික කිව්වොත් හරි ගෙනියන්න එපා නම් මිනි අපි දාලා යනවා. කියලා කවුරුවත් මිනිය උස්සන්නේ නැහැ ගෙදරින්. ඔන්න දවස් හතක් යනකොට තව තව කළු වෙනවා. ගඳ ගහනවා. එතකොට ගෙනියන්න එපා කියලා අඬන අයම
මේක වලිදාපං කියලා කියනවද නැද්ද? අවුරුදු 18ක කොල්ලෙක් මල මාසයක් විතර ඒ කොල්ලා ආසනීපේලා ඉඳලා මැරුණේ. ඉතින් ගෙදර ඇයිට දරා ගන්න වෙයි කෑ ගහනවා මිනිය බදාගෙන අඬනවා. එයාගේ ලිඩි උග්‍ර ආසනීපයක්. මිනිය ගෙනාපු දවසේ ඉඳලා සැර වෙනවා ටික ටික. හමාස්සේ සැරව පිරෙනවා. මිනිසුන්ට පේන අද හවස ගිනාවේ අනිද්දා මලගම ගත්තේ. උදේ වෙනකොට තව තව සැරව 10 වෙනකොට තව සැරව 12 වෙනකොට අම්මම කිව්වා ඉක්මනට වලේ දාමු කියලා. සසර සංසාරේ වමයි. ඒ නිසා අපි දැන් ඔය හරි ඔහොම හිටියා. අපි කියමු සුනාමිය නායම් ගම් වතුර බෝම්බ මොන මලකෙවලද රොත්තට ඔහම දාලා වලේ වලේ දානවා මිසක් සමහර ලාවට වලේ දාන්නේ නැ කුණු වෙලා මැරෙනවා. ඔය සිද්ධ වෙන්නේ කාටද? මිනිසුන්ද? අපිද මිනිස්සු? අපිට එහෙම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ශෝක නොකර ඉන්න නම් මරණය කල්පනා කරලා තියෙන්න ඕන. මම මැරෙයි කියලා. මම මැරුණොත් මොකද්ද වෙන්නේ කියලා අර විදිහට කල්පනා කරනකොට ලෝකෙට ඕනවන්ට විදිය බැඳෙන්නේ නැහැ. අර අත්තරින්න පුළුවන් යනකොට කිසි දෙයක් ගෙනියන්නේ නැහැ. කලින් ජීවිතේ මොනවාරි අල්ලගන්න ඇති ඒව අත්තරිය අම්ම කෙනෙක්ගේ බඩට ආවා නූල් පොටක් නැතුව ඉපදුනා. නූල් පොටක් නැතුව ඉපදිලා යනකොට කොච්චර දේවල් බදා ගන්නවද? ඇත්තටම ඔයිට මැරෙන වෙලාවේ මොනවත් ප්‍රශ්නයක් නැතුව මැරෙන්න නැත්තම් ලෝකේ කී දේ කීයෙන් කී දේ නැවද අනේ ප්‍රශ්නයක් නැහැ කියලා සැනසෙල්ලේ මැරෙන කීයෙන් කී දේ නැවද ඇත්ති. ගොඩාක් අයට මැරෙනකොට මතක් වෙනවා මරණය ගැන කවර කතාද? සසර දුකින් නිදහස් වෙන්න ඕන කියලා බනහන්දින උපාස කම්මලාට කිව්වොත් දැන් නිවන් දකින්න පුළුවන් එක්කෙනෙක් ඉක්මනට ඉදිරිපත් වෙන්න දැන් නිවන් යවන්න පුළුවන් කිව්ව එකෙක්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. කියනවා කලබලෙට බෑ. ගෙදෙට කියලා ආවේ නැහැ. මිනිස්සු එහෙමයි. ඒ නිසා සෝබනේ ඕනේ. සෝබනේ ඕනේ. සත්‍ය ඕන ඇත්ත ඕන. සත්‍යෙන් තමයි මිනිස්සු දුකින් නිදහස් කරවන්නේ. මේ මැරෙන අවසාන වතාවද තමන්ගේම පුතා මැරිලා අම්මා අඬපු වාරවලදී අම්මගේ ඇස් වලින් වැටෙන කඳුළු සතර මහා සාගර ජලයට වැඩි කොච්චර අඬලා තියෙනවද? ඔයාලා දැකලා නැද්ද අඬලා අඬලා අවසානයේ ඇස් වල කඳුළු නැහැ. කඳුළු නැතුව අඬනවා දැකලා නැද්ද? මා දුටුවා. අඬලා අඬලා ඇස් වල කඳුළු නැහැ. ඒත් අඬනවා. වැටිච්ච කඳුළු විතරක් එකතු කළොත් සතර මහා සාගර ජලයට වැඩි. එච්චර අඬ අඬා එන්නේ. ඒ නිසා සසර ගැන අහලා අපිට යම් ධර්මය ගැන පැහැදීමක් තියෙන නිසා මේ අම්මලා මේ ශෝකෙන් අඬනේවා. අපිට සාමාන්‍යයි. සසර පුරුද්දට උයන්ඩන්නේ ඇයි? එච්චර දරුව මැරිලා තිනවා සංසාරේ. එච්චර පුතා නොවිච්ච කෙනෙක් නැහැ. දුව නොවිච්ච කෙනෙක් නැහැ. පුතා මැරිද්දී තාත්තා අඬලා තාත්තගේ ඇස් වලින් කඳුළු වැටිච්ච කඳුළු ටික එකතු කළොත් සතර මහා සාගරී ජලයට වැඩි මොහොදත් ළඟට ගිහිල්ලා ඒවා බලන්න. මේ මොහොදි ජලස්කන්ධයට වැඩිනේ අඬපු කඳුළු කියලා. සාමාන්‍යයෙන් තාත්ත කෙනෙක් ලේසියෙන් අඬන අඩුයි. උන්දල දරාගෙන ඉන්නවා. එහෙම දරාගෙන ඉන්න තාත්තලගෙත් කාලෙන් කාලට කඳුළු වැටෙනවා. ඒ කඳුළු ටික එකතු කළොත් සතර මහා සාගර ජලයට වැඩි. එච්චර අඬලා තියෙනවා. ස්වාමියා මැරිලා දුව මැරිලා පුතා මැරිලා අපි කලේ අවසානට කඳුළු එකතු කරපු එක විතරයි මේ සංසාරේට.
मेरे अब काट और पाने इन्ने इतने इससर एक पावलक तिब्बा ये पावली तात ते इन्नवा अम्मा इन्नवा पुता इन्नवा दुई किन्नवा वैद्य कार के लिखीनो अलुते पुता के लिखीनो अम्मा ताता दुव पुता दासी अलुते गिनाबु केल्लाय हाय देनाय ताता नितर नितर में ऐठ किवा दरुवनी मैं जीवित क्या ने पीने बिंदु अक्कुगी तानु को लाग करती है ना कोई विला वेटे इधर ने मैं जीवित क्या ने मालक ती है ना वातुरा बिंदु अक्कुगी इरटे कोई विला वास पे विला या इधर ने मैं जीवित की लकी अन्य खाले अक्कुगी खाले खाले आवश्यकने तमाहे बिंदु नहीं कर ඊට මරන්න ගෙනියන ගවයේ තීන තීන පියවරක් පාසා මරණයට යනවා වගේ අපි මේ දවසින් දවස මරණයට බන් ලං වෙන්නේ කියලා තාත්තාර ඔක්කොටම කියලා දුන්නා. ඊට පස්සේ කියලා දුන්නා වතුරකට කඩුවකින් ගැහුවට පස්සේ ඉක්මනට හා වෙනවා. වතුර ඉරක් ඇඳු 30ට විලවක් තියෙන අපේ ජීවිත වතුර ඇඳ ඉරක් වගේ. उपन सत्व अनिवार्य मेरेनवा 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 माई लूतुरा संबुदूर पिरीनवा नोपाइंदे पिरीनवेवा राहत पिरीनवेवा रज सिटूतिवर मरने वत्ना यह निशा अभी मेरेनवा की निद्र कलना कर पनला गिदर उकूटम कील मुनवारी प्रसन्न कापगम इतादागा अभी कवधारी मेरेनवा मोकट नम्मी वगे अद हेमेला प्रश्न उत्तर मरने दिन बला नोयाल की प्रश्न हेमे काकमतीनवा मरे नैकीन तेनिंदे हेम प्रश्न अमती मेरेनवा की हितु गम प्रश्न विषय तेनवा दी अम्म मोन दुख हर विदगन मे अम्म मेरेनवा अम्म हितुना मे धरवा मेरुना मगे धरवे को मेरुना मट ताड़ी मत कोई हर मेरेवा तुरी हितर दुग्गिंदर हरी मरने वन कल हितरा कील हितम अरे डैडी शोकना हित अनिन्मिनी कलना कल मरने अग्ञा इतकुट अने धर दुख टेट तेनवा अभी तेनवा कील उलवा तक दुखम सिहिकरण अक्का संसारी हेटिम मरने निवे पुदुम अभी जीवत्व लाइन काय अरे बला वायरस किच्छ दास गाना मिनीस मेरे नोसीतू इला पोड़ी पोड़ी मिनीस वायसे तारा तीरमाकने लमिया गिनाब कर्म शक्ति अतीनो ओयांट पुतावेला पुदुनाट ये लमया विनम लोक कि लमया की खरम अक्केरंगावा मे अते तंगिपह पास गिदरक धरव तुंदी तुंगिहा हितव गिदर को दी के गिदरक पास दिना पास दिहा गिना खरम दीन ओन ओवाला दुखे मनुष्य की हित कदी कि गंगल अंडने का टोलू अतगगा एक सपोर्ट देना जीवित एत कील देने मोन कर कौरवाड़ गिदर के नाड इटते एक गमट प्रश्न लंगट एक हित गल तेगति अक्वातने अहिं कंदुल अक्वातने कंदुलटम प्रशंसा कर कंदुलट आशा कल कंदुलट प्रशंसा कल कंदुल वेटन लोकटमेन एनेसाई मे मिनी अश्वलिंग वेटन कंदु नवत्त बेरी कंदुलट प्रशंसा कल ससरी मलगिदर के विशेष अंगीर दकीनवा अंडने को सत्यने मे तम लोतुरा बुधरजान हंसी गिधर में अंडने तो इनका ईर्ष्य मे दंगना महाबोधि हूँ
තාත්ත දෙමීම කිව්වට පස්සේ ගෙදර ඔක්කොම හිතනවා ඒක. හිතුවට පස්සේ ඔහොම හිටියා. ඔන්න දැන් පුතයි තාත්තයි දෙන්න හේන කොටන්න ගියා. හේන කොට කොටා ඉන්නකොට පෙරලපු හොස්පිටල් එකක් ඇතුලේ හිටපු විෂ ගෝර නාගි දෂ්ට කළා පුතාට. පුතා එහෙම කඩාගෙන වැටුණා. එහෙම කට දෙපැත්තෙන් පෙනාව තාත්තා දැක්කා මියාව කඩාගෙන වැටෙනවා ඉක්මනට ළඟට ආවා. පුතා අතට ගත්තා. එහෙම ඔළුව කඩාගෙන වැටෙනවා පෙනත් එක්ක තා පුතා මැරුණා. එක හුස්මක් ඇලුවා. දරු දුකට එක හුස්මක් ඇලුවා. ඇස් දෙක පියාගත්තා. හිත හදාගත්තා. උස්ස ගත්තා. ගහක් යට තිබ්බා. රෙද්දකින් වැහුවා. ආයෙත් කුඹුරු ගැටුවා. එතනින් මිනිස්සු කියනවා. උඹ අපේ ගෙවල් පැත්තෙන් යනද ඔව්. අපේ උන්දරි කියපන් අද එක බත් එකක් ගෙන්න කියලා. සුදු ඇඳගෙන ඉන්න කියපන් කියලා. මේක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. මෙහෙම ඒවා වෙන්න පුළුවන්ද කියලා කෙනෙකුට හිතෙනවා නම් ඒකේ අර්ථය තමයි තමන් ජීවිත අවබෝධය ගැන හිතන්නේවත් නැති කෙනෙක්. ජීවිත අවබෝධය ගැන මරණය ගැන හිතන්නේවත් නැති කෙනෙකුට මම මේ කියන කතාව සුරංගනා කතාවක්. ඒ වුණාට මේක ඇත්තම කතාවක්. ඕන අම්මට පණිවිඩය ගිහිල්ලා කිව්වා. කිව්වට පස්සේ අම්මා කිව්වා එක බත් එකක් ගේන්න. එහෙනම් එක්කෙනෙක් නැහැනේ. කවුද කිව්වේ කිව්වා. තාත්තා. එහෙනම් මගේ පුතා. කොහොමද එන්න කිව්වේ සුදු ඇඳගෙන. හිතුවා අනිවාර්යෙන් පුතා මැරිලා. එහෙම හුස්මක් ඇලුවා. දරු දොකට. ඇස් දෙක පියාගත්තා. නිත හදාගත්තා. කෙල්ලන්නේ කෝ යමල්ලා. ඔක්කොම දැන් තියෙන සළු පොටක් කරේ දාගෙන යනවා. යනකොට මිනිය තියෙනවා වට කරගත්තා. ඕ නුඹලට මං කියපු දේ දැක්කද කියලා ඒක තාත්තා. අපි එක එක්කෙනා ජීවත් වෙලා ඉඳින් එක එක්කෙනා මැරිලා යනවා. ගෙදරක පස් දෙනෙක් හිටියොත් අනිවාර්යයෙන්ම ওই පස් දෙනාගේ මරණය බලන්න සිද්ධ වෙන හතර දෙනෙක්ගේ මරණය කාට හරි බලන්න සිද්ධ වෙනවා. අවම සමහරවිට පස් දෙනාගේ මරණය පස් දෙනාටම බලන්න බෑ. පස් දෙනාම එකවර මැරෙනවා. අපේ යාළු අපේ යාළුවන්ගේ නෑදෑයන්ගේ එක අපි මේ වාසය කරනකොට යම් දවසක අපිට දවසක් එනවා අපි ආදරය කරන සෙනෙහසකින් ඉන්න හිතවත් එක එක්කෙනා මෙරි මෙරි යනවා. අලුත් අය එකතු වෙනවා. පරණ අය මෙරි මෙරි යනවා. හොඳට කල්පනා කරන්න. ඊට පස්සේ මම උඹලට කිව්වේ ඕකයි කිව්වා. දැන් සෝක කිරීමට කාලේ නෙවෙයි. මම කියපු ධර්මයේ ඇත්තයි කියලා සීකරන්න කාලයයි. ඔක්කොම ටික එකතු වෙලා දර ගොඩක් ගහලා මිනිහෙක් ඉතිල් එහෙම ගිනි තිබ්බා. ඇඬිලි නෑ. සද්දි විඳුකේ ආසනේ උණුණා. සම්දිවිඳුගේ ආසනේ උණුණා. අඬන්නේ නැති මල කිතරා. අඬන මල ගෙවල් පුතා නිසා අම්මලා අඬද්දි පුතා නිසා තාත්තලා අඬද්දි ස්වාමියා නිසා බිරිඳ අඬද්දි ඒ වගේම මේ දෙමව්පිය නිසා දරුවෝ අඬද්දි නෙවෙයි මේක සිද්ධ උනේ. නාඬන මල ගෙදරා. අඬන්නේ නැති මල ගෙදරක් නිසා සම්දිවිඳුගේ ආසනේ උණුණා. සෙනෙකින් දුටුවා. සංදිවිඳු ඉන්නේ මේ පෘථුවේ ඉඳලා කිලෝමීටර 840,000 උඩින් විමානේ තියෙන සංදිවිඳුගේ යොදුන් 84,000 කිලෝමීටර 840,000 උඩින් සංදිවිඳුගේ විමානේ තියෙන. ඊ විමානේට පිරුණනේ කිලෝමීටර 840,000 යට පොළවේ සිද්ධ වෙන පුංචි සිදුවීමක්. ඉතින්ට සෙනකින් ඇවිල්ලා බ්‍රාහ්මණ වෙසින් ඇවිල්ලා අද කට්ටියම එකතු වෙලා දඩේමක් හදාගෙනනේ ගිනි තියෙනවනේ කිව්වා. සුකම මෙහෙ දඩයක් නැහැ. එහෙනම් මේ ගිනි තියන්නේ මිනිස්සු. මිනිස්සු මේ මිනිස්සුක් මැරිලා ඌ මැරිලා කිව්වා.
කවුරුත් අඬන්නේ නැහනේ. එහෙනම් ඔයාලගේ පවුලට සතුරුකම් කරපු සතුරෙක් මේක මැරේවා මැරේවා කියලා හිත හිතා ඉද්දි මේක මැරිලා සන්තෝෂෙන් ඉන්නව නේද කිව්වා. අනේ එහෙම නෙවෙයි. එහෙනම් ඔබ කවුද? මං තාත්තා. මම තාත්තා. ඉතින් ඇයි අඬන්නේ නැත්තේ? ඊට පස්සේ කිව්වා මං මගේ දරුවා මට ගොඩාක් ප්‍රියමනාපයි. මම හරියට දැක්කකව සර්පයෝ. දැන් මේ හේනගෙන ඉන්නේ. මම දැක්කන් හරුපියෝ හැව ඇරලා යනවා. ආයෙත් හැව අරිනවා යනවා. හැව ඇර ඇර සර්පය යනවා වගේ අපි ජීවිතේට මේ ලැබිච්ච එක හැවක් තමයි මේ ශරීරේ. මේක අත්හැරලා යනවා. සර්පයා හැව අත්හරිනවාමයි. ඒ නිසා සර්පයා හැව අත්හරීති. අත්තරින් දීපා හැව අත්තරින් දීපා කියලා ඇඬුවා කියලා තේරුමක් නැහැ. ඒ නිසා මං අඬන්නේ කියෝ. ඊට පස්සේ අම්මා දිහා බැලුවා. ඊට පස්සේ අම්මා දිහා බැලලා කවුද? මං අම්මා. මං කිය අම්මෝ තාත්තා කෙනෙක් නම් හිත දෙඩි නිසා නාඩ ඉන්න පුළුවන්. අම්මා කෙනෙක් කියනකොට අම්මගේ හිත මොනදුයි? පුතාගේ වියෝයෙන් අම්මගේ ඇස් වලින් කඳුළු වැටෙනවා කියන එක ලෝක ස්වභාවය. ඔබ කුමක්ද මේ අඬන්නේ නැතු වෙන්නේ? වද දුන්න දරුවෙක්ද කියලා ඇහුවා. ප්‍රියමනාප දරුවා. මං අඬන්නේ නැති එක හේතුවක් නිසා ඒ තමයි මං අඬන්නේ කියාට ඇහෙන්නේ නැහැ. මං වැළපෙන එක යාට ඇහෙන්නේ නැහැ. මං අඬන එක දැන් මේ අම්මා කොයි දීපංකරේ දිව්වත් ඒ පුතා දන්නේ නැහැ ඒක. එයා වෙනුවෙන් ඒක කරනවා කියලා. අපි එක එකව කී කියා අඬනවානේ මිනිහවටි. ඇත්තටම එයාට ඒක ඇහෙන්නේ නැහනේ. එයාට ඒක දැනෙන්නේ නැහනේ. අඬන්නේ මේ පණ පිටින් ඉන්න අයට ඇහෙන්න. උන් ජීවත් වෙනවානේ. මං අඬන්නේ කිව්වා මේ ඇහෙන්නේ නැති නිසා. තව එකක් තියෙනවා කිව්වා මේ දරුවා මට ලැබුණේ මෙහෙම කිව්වා. ඊට පස්සේ මං දරුවෝ ගැන හිත හිතා ඒ මේකේ නෑ කිව්වා. අපි විවාහ වුණා දරුවෙක් බඩට ආවා. තුට අහවල් ලෝකෙන් අහවල් පුතා අහවල් විදියට මගේ බඩට එන්න ඕනේ කියලා මං පැතුවේ නෑ. නොදන්නවා බඩට ආවා. නොදන්නවා තමයි බඩට ආවා. නොදන්නවා ගියා. දැන් ඔන්න අපි මේ බණ කී කියේ ඉන්නවා. එනකොට කවුරු හරි පල්ලෙන් යන මිනිස්සෙ මෙහෙම ඇවිල්ලා එනවා. ඇවිල්ලා රවුමක් දාලා යනවා. අපිට කියන්නේ නැතුව ආවා, කියන්නේ නැතුව ගියා. අපිට ඒක ප්‍රශ්නයක්ද? පාර යන මිනිස්සෙක් ඇවිල්ලා මේ පොඩ්ඩක් මොකද්ද කියලා බලාගෙන යන එක අපිට ප්‍රශ්නයක්ද? ඒ වගේ තමයි කියන්නේ නොදන්නවා අපේ ජීවිතයට ආවා. නොදන්නවා යනවා. දැන් බලන්න ඔයාලගේ දරුවෝ දිහා. ඔයාලගේ දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා නම් තුන් දෙනාම ආවේ දන්නවන් නැතුව. කලින් ලියුමක් කියනවා ධම්මා ආවල් දවසේ මම ආවල් ලෝකෙ ඉඳලා ඔයාලගේ පුතෙක් වෙලා එනවා. දන්නවලා ආවද? කිසිම දරුවෙක් දන්නවලා ආවද? නැත. ඔයාලට යංගිසි දරුවේ නොදන්නවා ආවනම් ওই දරුවා යන්නේත් නොදන්නවා. මේ අම්මට ওই දරුවා දන්නවල නෙවෙයි ආවේ. නොදන්නවාම ගියා. ඒ දරුවගේ වැරදක් නෑ. ආපු දිට ගියා. ඔයාලගේ දරුවෙක් දන්නවල ආවනම් ඊට පස්සේ දන්නවලම යයි. මම අඬන එක වැළපෙන එක ශෝක කරන එක එයාට පේන්නේ නෑ. එයාට දැනෙන්නේ නෑ. ඒ නිසා මට අඬන්න විදියක් නැහැ කිව්වා. මගේ කොල්ලට ඇහෙනවනම් එයාට මම මගේ දුක දැනෙනවනම් මම මේ ගින්න බදාගෙන අඬනවා කිව්වා. නමුත් එයාට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. එයාට පේන්නේ නැත්තම් දැනෙන්නේ නැත්තම් අපි එහෙම දුක් වෙනවා කියලා එයා පොඩ්ඩක්වත් දන්නේ නැත්තම් කොමටද දුක් වෙන්නේ? ඊට වැඩි හොඳයි ගහක් ළඟට ගිහිල්ලා අඬන එක ගහ වෙනුවෙන්. පැහැදිලිද මම මේ කියන එක? ඊට පස්සේ
දැන් පංච සීලී රකින්න ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න මිනි මිනිස්සු ඉන්නවා. ওই මිනිස්සුන් අලුත් මාළු ගෙනල්ලා එහෙම නැත්නම් කරවල උරුල්ල ගෙනල්ලා යසර කපනවානේ. ඇයි? ඒ මිනිස්සු දන්නා මේකට පාන නැහැ. ඒ නිසා පීයෙන් අයියෙන් ගහනවා. හැබැයි ওই මිනිස්යාම මාළුවේ දඟල දඟල ඉදින් පපු උණු වෙලා ගිහිල්ලා දානවා නේද වතුරට? दंगल दंगल इदिंग गेल वत्र एक हरी अरे मालुआ मेरीला मेरेच मालुआ का मेरीला देने मालुए कुटती है संजा मिनी अग्न पिटने मेरी चिकन इन पन पिटिंग इन कुटवा मेरी चिकन अलग हेसरी पुता ओया गी ඔයා නේද මට කෑම දුන්නේ මං ගව ආදරෙන් හිටිය ඔයා නේද කියලා පුතා පන පිටින් ඉන්නකොට කිව්වා වගේම මැරුණාට පස්සේ මිනිහ බදාගෙන කියනවා මම මේ කියන්නේ පින්වතුනි ඔයාලා හිතේ මේ කරගන්න එපා ඇත්ත ඇත්ත කියනකොට පින් රැස් වෙනවා මට ඕනන්නේ ලොකු පිනක් මේ මැරිච්ච පුතාට දෙන්න ලකෝ පිනක් මැරිච්ච පුතාට දෙන්න ඕන නිසා තමයි මම මේ ඇත්ත කියන්නේ. ඔයාලා ඇත්ත ඇහුවොත් ලකෝ පිනක් රැස් වෙනවා. ඒ පිනේ පුතාට දෙන්න ඕන. ඒකයි මේ කියන්නේ. මල ගෙවල් වල ඇඬුවා කියලා, වැළපුණා කියලා. එයාට දැනෙන්නේ නැහැ. එයා දන්නේ නැහැ. ඒ ආරාධනාවක් නැතුව බඩට ආවා පුතික් වෙලා. ආරාධනාවක් නැතුව මෙරිලා ගියා කුමට අඬන්නද කියලා ඇහුවා අම්මා කෙල්ලගේ පැත්තට හැරුණා නංගි කවුද මේ ඊට පස්සේ ගෝ අයියා මගේ අම්මෝ අයියේ නංගි කියන්නේ කොච්චර බැඳීමක්ද තමන්ගේ අයියාගේ මරණයේදී තමන්ගේ නැගණියගේ දෑසෙන් කඳුලක් වැටෙන්නේ නැත්තම් ඒකේ නංගියෙක්ද එහෙම නැත්තම් අනිවාර්යෙන් ඉන්න කාලේ මේකිට වද දෙන්න ඇති අයියා. ඒකයි මරණේදී අඬන්නේ නැත්තේ. නංගි කිව්වා නෑ. මං අඬන්නේ නැති ආදරෙ නැති නිසා නෙවෙයි. ගොඩාක් ආදරෙයි. ඒ වුණාට ඇඬීමෙන් එක දෙයයි වෙන්නේ කිව්වා. කෙට්ටු වෙලා යනවා කිව්වා. ඇස් ඇතුළට යනවා කිව්වා. ඇස් ඇතුළට ගිල කෙට්ටු වෙන එක තමයි කිව්වා. අඬනකොට සිද්ධ වෙන්නේ. මැරිච්ච කාට පණ එන්නේ නෑ. මොහොතක් ඇසරින් නැහැනේ මැරිච්ච කෙනා මේ මල ගෙදරත් අඬපු අයට ඔච්චරයි ඇත්ත කියන්නේ සැරයි කියලා හිතන්න එපා අපි මෝඩ වෙන්න ඕනේ නැහැ හැමදාම හිට මැරුණත් එක දවසක් එක පැයක් ඇත්ත කල්පනා කරපු කෙනෙක් විදිහට මැරෙන්න අපි කවුරුත් මැරෙනවා අඬපු අයට වෙන්නේ ඉච්චරයි. දැන් මේ මෑණියෝ මම හොඳට කල්පනා කරන්න ඕන. මෑණියෝ පුතාගේ වියෝගෙන් ගොඩක් විෂිප්ත වුණා. ඒ වගේම පුතාගේ මරණයවත් බලන් දෙන්නේ නැති තරමට විෂිප්ත වුණා. ඒකෙන් උනේ අම්මා ගොඩාක් දුර්වල වුණා, ශාරීරික දුර්වල වුණා, කොණ්ඩෙ නැති වුණා. ජීවිතය ඇත්ත තේරුම් ගන්න. ඊට පස්සේ අවසාන මොහොතේ හරි පුතා ළඟට වෙලා මං රැස් කරපු පිනෙන් පුතා උඹ ආයේ දුකට එන්න එපා කියලා කියනවනම් ඒ අවස්ථාවක් නැති වුණා. ඇයි? විෂිප්ත වෙච්ච නිසා. දැන් මේ ටිකත් කියන්නේ මේ බණ ඉවර වෙනකොට හරි සිහියෙන් පින් දෙන්න ඕන. අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට සිහියෙන් පින් දෙන්න ඕන. අපි හැමදාම බොළඳ වෙලා මිදලා හරියන්නේ නැහැ. දරා ගැනීමක් ඕන අපිට. අපි මිනිස්සු. මිනිස්සෙක් තමයි ලෞතුරා සම්බුදුනේ. මිනිස්සු අතර පිදිච්චයි තමයි රහත් උනේ. ඒසම මිනිස්සයාට පුළුවන් හිත හදන්න. අඬ අඬ ඉන්න කඳුල පියදාගෙන හිත හදා ගන්න පුළුවන් මිනිස්සුන්ට. ඒ නිසා ඔයාලා මේ ශෝකය දුරු කරගත යුතුයි. හිත හදාගත යුතුයි.
ඇඬුවාට පස්සේ වෙන්නේ ගොඩාක් කිට්ටු වෙලා ඇස් යට යන එක විතරයි. එයා මොහොතක්වත් ඇස් අරින්නේ නැහැ. තප්පරයක්වත් ඇස් අරින්නේ නැහැ එයා. ඊට පස්සේ ඇහුවා අනිත් එක්කෙනා කවුද? මං මගේ ස්වාමියා මං බිරිඳ කිව්වා. ඊට පස්සේ මොකද මේ අඬන්නේ ඉතින්? දැන් ස්වාමියා මරණාට පස්සේ බිරිඳ කඩන්න එපැයි. මොකද මනුස්සයා මැරෙනකල්ද බලාගෙන හිටියේ කියලා ඇහුවා. එහෙම නැත්නම් වෙන මිනිහෙක් ගැන හිත හිත හිටියද කියලා ඇහුවා. මනුස්සයා මැරෙද්දි අඬන්නේ නැති ගෑනු ඉන්නවද කියලා ඇහුවා. අම්මෝ මෙහෙවත් සමාජය. අර බ්‍රාහ්මණයා කියනවා. නෑ කිව්වා. මගේ අතේ මං චූටි බබාලා නලවලා තියෙනවා. දවසක් පොයි දවසේ පොඩි බබෙක් නලවනකොට අර පොඩි බබා හඳ දැකලා මට කිව්වා හඳ ඕන කියලා හඳ බැහැගෙන යනවා. හඳ ඕන කියලා ඇඬුවා. මට ඕක මතකයි කිව්වා. බැසගෙන යන හඳ ඉල්ලා දරුවා අඬද්දි ඔහුට හැඬීම මිසක්කා කවදාවත් හඳ ලැබෙන්නේ නැහැ. උපන් සත්වයා මැරෙනවා. මං ස්වාමියාව ඉල්ලලා ඇඬුවොත් එහෙම හඳ ඉල්ලලා අඳින දරුවාගේ මගේ වෙනසක් නැහැ කිව්වා. මං නිසා මොහොතක්වත් ඔහු ඇස් අරින්නේ නැහැ කිව්වා. මං නිසා මොහොතක්වත් ඔහු ඇස් අරින්නේ නැහැ. ඒ නිසා මං අඬන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ දාසිය දිහා බැලුවා. කොච්චර කාලයක්ද මේ ගෙදර දාසකම් කරන්නේ? උපන්දා ඉඳලා. අම්මෝ ඉන්න කාලේ ටොකු එන එන මේ මිනිස්සු වැඩ ගන්න ඇති. ඒකයි මරණේදී මූණේ සෝකේ නැත්තේ. අනේ නෑ කිව්වා. මට හරියට දයාව අනුකම්පාව. හරි හොඳ කෙනෙක් කිව්වා අපේ මේ මහත්තයා. එහෙනම් අඬන්නේ නැත්තේ? මම වතුර ගේනවා. දවසම මගේ අතින් කලයක් කැඩුනා. මං කලේ දිහා බලාගෙන හිටියා. ඒ කලේ දිහා බලාගෙන ඉද්දී දැන් කලේ කැඩුණානේ. කැඩිච්ච කලේ තිබ්බ විදියටම පාස්සන්න පුළුවන් දාය බෑ. මැරුණ කෙනාට පණ එන්නේ ආය. කැඩිච්ච කලේ තිබ්බ විදියටම ඉර්ධියෙන් පාහන්න පුළුවන් වෙයි කාට හරි. ඒ වුණාට ඉර්ධියෙන්වත් පණ දෙන්න බෑ. මං ඕක සිහි කරනවා කියෝ. බලන්න මිනිස්සු මරණ සතිය වල්ලා තියෙන හැටි. සාරූපී කෑව හරිනවා දැකලා. හඳ ඉල්ල ළමයි අඬන හැටි බලලා. මලගෙවල් මිනිස්සු අඬද්දී ඒක තියා බලන් ඉන්නවා. මොකද්ද දැන් වෙන්නේ මෙතන කියලා. මලගෙවල් සමහර අය එහෙම කෙහෙල් කඳන් වගේ වැටෙනවා. කලබල වෙනවා. ලැජ්ජයි. ඇඳුම් කඩාගෙන අඬනවා. මොකවත් වෙන්නේ නැහැ. අර මිනිහේ හෝම තිබිලා හවස එකවලේ දානවා. නැත්තම් ගිනි තියනවා. එන්නේ. අඬපු එකට සම්මාන දෙනවද කවුරුව? පුතා වෙනුවෙන්, දුව වෙනුවෙන්, සහෝදර වෙනුවෙන් අඬපු හොඳම කෙනා. නෑ. අර මිනිස්සු කියයි, අර එයා ගොඩක් ඇඬුවනේ. එච්චරයි. ගිහලා එයා එයාලා ගෙදර ප්‍රශ්නෙකට අඬනවා. පොඩ්ඩක් බලන්න. මේ මිනිසුන්ගේ නින්දා ප්‍රශංසා මොකටද? මම මේ දුවට උපදෙසන් දුන්නා. මං කිව්වා උඹ මේක පුතේ ලියාගන්න පොතක. මොකද්ද පුතේ ලියාගන්න කිවි? සමාජෙන් නින්දා පාස ගෙරවුම් අනාගතයේ දැන්. ඒ හැම වෙලාවකම ලියන්න මිනිහා නැති වෙච්ච මට ආයෙ මන දුකත්. මම මේ දුකෙන් නිදහස් වෙන්න ඕන. දුට අනිත් අය බණින්ති, දොස් කියන්ති, තියෙන සම්පත් නැතිවෙද්දි, වස්තුව නැතිවෙද්දි හැම වෙලාම හිතනවා මනුෂ්‍යයත් මට නැති වුණා. මේව නැතිවෙනව සාමාන්‍ය. ශෝක කරන්නේ, වැළපෙන්නේ. එතකොට අර ලෝකෙන් එයා වෙනස්. නියසිලට ගත්ත පස්පිඩ වගේ. මේ හිරාන් හරස පුතා අනිත් තරුණ කොල්ලන්ගෙන් වෙනස් වෙච්ච නිසා මම මේ බණට මේ වැඩි
සාමාන්‍ය මම ගොඩක් බණ වලට වඩිනව අඩුයි මම ඉගෙන ගන්න හාන්තුරනවා සර් මම ගොඩක් ඉගෙන ගන්න ඒවට ජීවිතය යොමු කරන්න අනෙන් කොල්ලෝගේ නැතුව සංගයය සුරු කරපු නිසා ජීවිතේට විසඳුම ධර්මයෙන් හොයපු නිසා කරදර කංගටලු එද්දි කට්ටිය කියලා තියෙනවා ඕනියම් කළා ඇති අරක කළා ඇති මේක කළා ඇති කියලා අනේ මෙයාට කියලා නෝන අපි කරපු දේවල් අපිට අපේ සංසාරේ හැටි උපන් සත්‍ය කොහොමදත් මැරලා යනවා අපි යන් මේ රුවන්වැලි සෑයට ගිහලා රුවන්වැලි සෑයට වැඳ වැඳ පිරික්කිකේ ඉඳලා තියෙනවා උපන් සත්‍ය කොහොමදත් මැරෙනවා අඩු වයසෙන් මැරෙන්න ආපු කෙනා කොහොමදත් අඩු වයසෙන් මැරෙනවා දේවාල ගානේ ඇවිද ඇවිද හදිහුණියන් කප කපා හිටියා නම් මිත්‍යා දෘෂ්ටි ඉතුරු වෙනවා දැන් මෙයා අඩු වයසෙන් මැරුණා නමුත් මහසෑයේ වැඳපු පින් ටික තියෙනවා මල් පූජා කරපු පින් ටික තියෙනවා එතෙන් වෙලා පිරික්කියපු පින් ටික තියෙනවා පහම් පත්තු කරපු පින් ටික තියෙනවා බුදුන් දකින්න ගිය ගමනේ පින් ටික තියෙනවා අනිත් කොල්ලන්ගෙන් මේ කොල්ල වෙනස් අනිත් කොල්ලන්ගෙන් මේ කොල්ලන් වෙනස් ඒ නිසා දැන් කල්පනා කරන්න තව වැත්තා දැන් මෙතන ඉන්න ඉලන්දාරේ කොල්ලෝ මේ රූපවාහිනී ඊළඟට එක තමයි මේ ධර්ම දේශනාව රූපවාහිනී පටිගත කරනවා දැන් මේ සද්දා රූපවාහිනී හේතුව ඒ දරුවාගේ ලොකු අදහසක් තිබිලා තියෙනවා කවදා හරි ලෝකෙට මැහින්ද බණ ප්‍රචාරය කරන්න ඕන කියලා මේ දුවේක මට කියපු ගම ඉක්මනට අපි ඒකට කටයුතු හරි ගැසලා දුන්නා මේ දැන් සමහර අයගේ සමහර අදහස් ඉෂ්ට වෙන්නේ මරුණට පස්සේ මේ බලන ඔහුගේ අදහස් ඉෂ්ට වෙන්නේ ඔහු මරුණට පස්සේ පුතම ලෝකය දැන් බලන්න තරුණ කොල්ලෝ ටික උඹලා මැරුණට පස්සේ හාමුදුරනමක් ඇවිල්ලා මේ විදිහට ගුණ කියන්න චරිතයක් Taman තුල තියෙනවද කියලා තමා තමා තුලින් බලන්න මේ හරස පුතාට මම කවදා හරි ලෝකෙට මැහෙන්න බණක් කියවන්න ඕන කියන ප්‍රාර්ථනාවක් තිබ්බා අද ඒක ඉෂ්ට වෙනවා උඹලගේ ජීවිත තුලදී හබලන්න එවැනි ප්‍රාර්ථනා තියෙනවද කියලා ආගතයි මේ අනුව පේනවා ඒ හරස පුතා අනිත් තරුණ ළමයිගෙන් වෙනස් වෙනස් නිසා අන්න ඒ යන්නේ නැති ලෝකෙට යයා ගියා මැරෙන විදිහ නෙමෙයි උපදින තැන හොයන්නේ මගේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා පින්වත් මහණෙනි එක පැත්තකට නැමිලා තිනවා ගහ අපි හිතමුකෝ කුඹුරක් පැත්තට පොල් ගහක් නැමිලා පාත් වෙලා ගොඩක් පාත් වෙලා කුඹුරු පැත්තට පොල් ගහ මේ පොල් ගහ කපද්දි කොහෙටද දැන් වැටෙන්නේ කොහෙටද වැටෙන්නේ කුඹුරට ඇයි ඇයි මේ පොල් ගහ කුඹුරට වැටුනේ ඈ උනායි තහනවා මං පොල් ගහක් නැමිලා තිනම් කුඹුරු පැත්තට ඒ ගහ කපද්දී කොහෙටද වැටෙන්නේ ඇයි නැමිලා තියෙන්නේ බර වෙලා තියෙන්නේ කුඹුරු පැත්තට ඒක මේ ඒ පොල් ගහ චේන්සෝ එකකින් කපනවා දැන් කොහෙටද වැටෙන්නේ කුඹුරට කීතකින් කපනවා කොහෙටද වැටෙන්නේ පොරවෙන් කපනවා පීයකින් කපනවා බැකෝ එකකින් ගහ වටේ හාරනවා කොහෙටද වැටෙන්නේ ඇයි බරේ පැත්තට නිසා තේරුම් ගන්න මැරුණට පස්සේ යන ලෝකේ බර පැත්තට යන්නේ කොයි විදියට මැරුණත් ඇක්සිඩන්ට් එකකින් මැරුණත් ඉස්පිරිතාලේ ඉඳලා මැරුණත් ඊළඟට පීඑනුම් කාලා මැරුණත් වසක් විසක් කාලා මැරුණත් ඉපදෙන්නේ බර පැත්තට මේකොල්ල කොහෙටද බර කියලා නෝන දන්නෝ රස්සාව පටන් ගන්න බිස්නස් පටන් ගන්නකොට ලොකු අදිෂ්ඨානයක් කරලා කිරිවිහෙර ළඟ පූජාවල් තියෙනවා හම්බ වෙන ආදායමෙන් 3% හෝ 5% බුද්ධ ශාසන වෙනුවෙන් වෙන් කරනවා එයාගේ ප්‍රාර්ථනා කරදරයක් කිව්ව ගමන් රුවන්වැලි සෑයට යනවා
මේ කෙල්ලට සිහිය මුලා නොවෙන්න එක හේතුවක් තිබ්බා. මේ කෙල්ලට විපුතන් කියලා මේ නෝනා මොනවාරි ප්‍රශ්නයක් කරදරයක් අපිට අනාගතය වුණොත් ඔයා එකපාරම අනිත් අය කියන වහන්න නැතුන් ඉක්මනට සද්දා සීල ස්වාමීන් වහන්සේ හොයලා ආගන්න කියලා. එතකොට මේ කෙල්ලට මිනිස්සු මැරුණා කියපු ගමන් අරක හිතට ආවා. ඇවිල්ලා එයා හිතුව ආන්දරෝ කොහෙද කොහොමද පණිවිඩය දෙන්නේ කියලා. කෙල්ලට පිස්සු වෙටෙන අවස්ථාවක් නැති වුණා. මේ කෙල්ලා නාඩා තිබ්බේ මැරිච්ච කොල්ලා. මං ඒකයි කිව්වේ කොල්ලා විශේෂයි. මේ කෙල්ල කඩාගෙන වැටෙන්නේ නැතුව මේ රඳවලන් තියෙන්නේ ඒ කොල්ලගේ අවවාදේ. දෙකද වෙනස් අනිත්‍යයට වෙදී ඇයි එහෙම කියා එහෙම එයා කියවිලා තියෙන්නේ යකි හිත බර බුද්ධ ශාසනයේ පැත්තට හිත බර බුද්ධ ශාසනයේ පැත්තට ඉතින් බර පැත්තට උපදිනවා ඔහුට බුද්ධ ශාසනය නැති වෙන්නේ නැහැ ගොඩාක් අයට බුදු සසුන මතක් වෙන්නේ වයසට පලච්චි ඒතකොට තමයි මතක් වෙන්නේ බුද්ධ ශාසනය සිල් ගන්නේවා පිරික් කියනේවා මේ බණහන කොල්ලෝ අතර ඇති තුන් සූත්‍රය තනියෙන් කියලා නැති කොල්ලෝ මේ කොල්ලා දවස් 7ක් මාත් එක්ක එකට පිරික්කෙපු කොල්ලේ තුන් සූත්‍රය තනියෙන් කියලා නැති කොල්ලෝ ඉන්නවා අනිත් අය ගුමනවට නෙවෙයි Taman තනියෙන් ගිහිල්ලා සීල් ගත්තේ නැති කොල්ලෝ ඉන්නවා මේ කොල්ලා තනියෙන් සීල් ගත්ත කොල්ලේ ඒ නිසා මේ මැරිච්ච කෙනාගේ එයා එයාට රිකවරණේ හදාගත්තා. දැන් පණ පිටින් ඉන්නේ උන් පණ පිටින් ඉන්න ජීවත් වෙලා ඉන්න අය තමන්ගේ ජීවිතය හදාගන්න. ඒක තමයි මම මේ කියන්න හදපු සත්‍ය. ඕක තමයි සත්‍ය. ඒ නිසා ඊළමයා ගැන අමුතුවෙන් අපිට බලන්න දෙයක් නැහැ. කරන්න තියෙන්නේ සී කල්පනාවෙන් පිනක් කරලා පින් දෙන එක. මැරිච්ච කෙනා වෙනුවෙන් කරන්න තියෙන එක නේද? මම දැකලා තියෙනවා විමානවත් වෙ තියෙනවා එක ප්‍රේතෙක් යනවා තමන්ගේ ජීවිතේ පින් ගන්න තැනකට ප්‍රේතේ. ගිහලා එනවා යා. එහෙට පින් හම්බෙලා නැහැ. ඊට පස්සේ අජාසත් රජු වහන වෙයි මේ. මොකද මේ ගිහලා පින් නැතු වෙන්නේ? මේ සැපවත් වෙලා නැහැ නේ ඔයා. කියන දහණි ගන්න සුදුසු පිරිසක් ආවෙත් නැහැ. සංඝයා එතන හිටියෙත් නැහැ. ඒ වගේම මගේ පවුලේ පිරිස මට දාන පින් අනුමෝදන් කළේ 10 දෙනා අදහස 10ක් කියනවා. ඔක්කොම එක අදහසක නැහැ. 10 දෙනා ප්‍රියයෙන් බලමින් දන් දෙන්නේ. පවුලේ අරුබුදයක් ඇති වෙලා. ඔය කාරණා නිසා මට පිනාවේ නැහැ කියනවා. දානයන් දෙද්දි සිහි කල්පනා වුණා. එකිනෙකා ප්‍රියයෙන් බැලීම වුණා. එක හිතෙන් පින් දෙනවා කියන අදහසින් කරන්න ඕන. එකනේ මං කිව්වේ. මං කිව්වේ සමහරට මම කියන වචන සැරවි. නමුත් ඇත්ත කියනවා. ඇත්ත කිව්වොත් ගොඩාක් පින් රැස් වෙනවා. මම ඔයාලට කිව්වා හොඳට බණ අහන්න ඇත්ත අහන්න ඇත්ත අහනකොට පින් රැස් වෙනවා ගොඩාක් පින් මේ ඔක්කොම මැරිච්ච කෙනා වෙනුවෙන් දෙන්න පුළුවන් මේක තමයි උත්තරීතර මියගිය කෙනා වෙනුවෙන් කරන්න පුළුවන් උත්තරීතර දෙය ඒ නිසා හෙට දාන වෙලාවේ හොඳට සිහිය තියෙන්න ඕන අඬා හැඬිලි බෑ හාමුදුරුවෝ වඩිනකොට සාදුකාරය ඇහෙන්න ඕන ඇඬිල්ල නෙවෙයි මම අදිනකොට මට ඇඬිල්ල ඇහුනේ සංඝයා හිට දනට වඩිනකොට සාදුකාරය ඇහෙන්න ඕන මට ඇහුනේ මගේ පුතා නැති වුණා කියන එක හිට ඇහෙන්න ඕන මේ පින පුතාට අනුමෝදන් වෙන්න ඕන කියන එක ඒවයි හිට ඇහෙන්න ඕන මගේ පුතා නැති වුණා කියන එක මට ඇහුනේ හිත කියන්න ඕන මේ දානේ මගේ පුතාට පින් පිණිස දෙනවා. හිත නැති වෙච්ච වෙන හිත තියෙන දෙනේවා. ජීවිතේ විනාශ කර ගන්නවා. ධර්මී
ඉතින් අර මරණය ගැන ශෝක නොකර ඉඳපු පිරිස ගැන සක්දිනේ පුදුමෙලා සක්‍ර සම්පත්තියෙන් පෙනී ඉඳ මුළු ගෙදරම වස්තු පුරවලා ගියා සක්දිනේ උරංග කියන ජාතකයේ අර අඬන්නේ නැති කතාව තියෙන. අද ගෙවල් වල මල ගෙදරක් තියෙනවා ඔක්කොම අඬනවා. ගෙවල් වල බඩු මුට්ටුත් නෑ අවසානේ. සත් ආදී පංකරේට ණය වෙලා අඬන මල ගෙවල්. නාඩා හිටපු මල ගෙදරක සක්දිවිඳු ගිවිමානෙ වුණා. ගියේ සත්‍රුව නිම්පුරවල. කවුරුත් මැරෙනවා. अद्भुत गुडा शोक बेंदी मत्तिक बेंदी में सत्य कल्पना नुकरी मत्तिक सत्य कल्पना करन मी सिद्धियं मरने कल्पना करन तव लसन करुन टिका पोईन टिका मैं दूना ये तो मैं मलगिदर गिहला दाल बला मिनी अंट ඔයාලා දාලා බලන්න මිනි පිටි ගොඩක් ගණන්. ඉතින් මිනි පිටි ගොඩක් ගණන් වුණාට මැරිච්ච එක මොහොතක්වත් සරින්නේ නැහැ. එයාට සැපේ දැනෙන්නේ නැහැ. වටේට ලස්සන මල් තියලා තියෙනවා. ඒක මැරිච්ච කෙනාට පේන්නේත් නැහැ. ඒ වගේම මැරිච්ච කෙනාට සුවඳෙන්නේත් නැහැ. මිනිහ වටේට ලයිට් දාලා තියෙනවා. මැරිච්ච කෙනාට පේන්නේත් නැහැ. ශා ලස්සනයි කියලා කියන්නේත් නැහැ. नमीम कर्लती मेरी चक्की नी का कर्लती मिनीसुट दिखा कल्पना करना मेरी चक्की मे कल्लती ऐना मलगिदर तम मिनी अट दम मेरी चक्की तम देमो ऐना मंगे गर्व मुखने मेरी चक्की गर्व किसी मिनी बेटी वे ඊළඟට එයා බලනවා ඔන්න අම්මා අඬනවා තාත්තා අඬනවා කට්ටිය අඬනවා ජීවත් වෙලා ඉද්දීන් පුතා නිසා අම්මට සීවිකල්ුන්නේ නැහැ මැරුණාට පස්සේ සීයේ නැහැ කට්ටියට මෙතුළු එයා කල්පනා කරනවා හත්තිලා වගේ මම මැරුණාට පස්සේ පණ පිටින් ඉන්නේ උන්ට සීයක් නැහැ එයා හිතනවා මේ අනිත් අයගේ සීයේ නැතුණි මම මැරිච්ච නිසා මටත් පවද්ද දන්නේ නැහැ කියලා හිතෙනවා එයා मम्मी किल्वा दुव मे पुता कल उब मेरी तिब्बना उब कमती को मिनी पेटी बदागना अड अड इन दिंड हितादागन इन दिंड कमती के कटकी मम्म कमती मगे महत्य आंटने हितादागन मंको ऐना महत्य धर मे दिन महत्य कमती महत्य मेरे नोट पास वेलपी नोट नी हिता दागने नोट महत्य कमती दीकर पंक्यो दे अम्मा कल्पना अम्मा कमती अम्मा मेरे नोट पास दरोट वेलपी वेलपी हित पिस्सू अगे पार वाल तुट वाल दून वोट कमती तनियम कल्पना अम्मा कमती ने ये पुता कमी ने पुता कमी दी वाल अम्म कर कल्पना कर कमी दी वाल मैं किल्लट से ये दिब्बा कि वो महत्य बान की अंदर कमी मंको नहीं बान की अना एक मम्मी करण की अन्नी मे बन टीवरे सी पिंदे हिट दानी हेंदगानी अम्म वेवुलान्नेति अति अम्म दंबे दंडोन हिट वेवुलान्नेति अति बहुमोंदाय हरी एक तमाय देंग हरी देंग है दिन्नोन देंग अद सतुटें पीन दिन्नोन एवं गेम हिट दानी वेवुलान्नेति अति හොඳට සිහියේ හොඳට ඇඟේ හයියේ දානි ටික ගෙනියල් අදරයට හොඳට කන්න ඕන හොඳට බොන්න ඕනේ හිත දානි බෙදන්න දේනවා හවිහත්ති ඕන ඊළඟට ඇස් අඩවල් කරගන්න ඇති පන ඕන හාමුදුරු ටික හොඳට පේන්න ඕන අරෙන් එන උට සාදුනාදී ඇහෙන්න ඕන පුතා සතුට වෙනවා
මම දැන් කිවි දැන් ඔන්න අම්මා ඇහුවා පුතා මැරුණාට පස්සේ කොහෙද ගියේ කියලා මම උපමාවක් කිව්වා ගහක් බරපැත්තට තමයි වැටෙන්නේ ඒක බුද්ධ වචනේ මං කිව්වා මේ කොල්ලා අනෙක් කොල්ලෝ වගේ නෙවෙයි විශේෂ කොල්ලෙක් ඒ නිසා අනිත් මිනිස්සු මැරිච්ච මැරුණාට පස්සේ යන සතර අපායෙ මෙයා යන්නේ බුදු කෙනෙකුට පහදිච්ච පිම්බලෙන් බුදු ගුණ කියපු පිම්බලෙන් දවස් හතක් පිරිච් කියපු පිම්බලෙන් මහසෑය වැඳපු පිම්බලෙන් රස්සාවක් කරලා ඒකේ ලාභේ බුද්ධ ශාසනයට මං දෙනවා කියන සිතිවිල්ලේ පිම්බලෙන් ඊළඟ අධර්මික වෙළඳා නොකිරීමේ පිම්බලෙන් මෙයාලා බිස්නස් එක බොහොම අමාරුවෙන් කරදරෙන් ගෙනියලා තියෙන්නේ ඕනනම් එළන්දාරියෙකුට පුළුවන් එහෙම මෙහෙන් දාලා රෝල් දාලා ග්ලෝගෙට ගිනි තියාගෙන සල්ලි හම්බ කරන්න ගින්දර සල්ලි නෑ ඒකෙන් තේරුම් ගන්න පුතා කොහෙද ගියේ කියලා ඒ නිසා අපිට ඕනේ අපි හැදෙන්න යෝනනේ ඒ නිසා හොඳට හිට දානේ කටයුතු ටික කරගන්න හොඳට පින් අනුමෝදන් කරන්න මැරිච්ච කෙනා වෙනුවෙන් කරන්න තියෙන එකම දේ තමයි හොඳට දන් දීලා පින් දෙන එක. ඇඬිල්ලෙන් නම් කිසි වැඩක් නැහැ. අනිත් එක තමයි ඒ පසක තැබේවා. මේ පුතාගේ කතාව පසක තැබේවා. අපි මැරෙනවනේ. අපි මැරෙනකොට කිසි දෙයක් කරන් යන්නේ නැහනේ. හැම දෙයක්ම අතහැරලා යනවනේ. ඒකයි මම කිව්වේ අර ළමයින්ට මැරිච්ච තැනට අපි ඇඟ දාලා බලන්න අම්මලා තාත්තලා ඥාතින් ඉන්නේ විදිය මම කොහොඳට මේ බැලුවේ මම දැක්කා මලගෙවල් වලට ගියට පස්සේ මිනිස්සු එනවා ඔළුව පාත් කරනවා පොඩ්ඩ එළියට යනවා පොඩි කයියක් ගන්නවා රවුමක් දානවා ෆෝන් ඔබ ඉන්නවා මට හිතුණා මෙයා මැරිච්ච දවසටත් මෙයාගේ ආලෝක කරනවා මෙයා මැරිච්ච දවසටත් මෙයාගේ ආලෝක කරනවා අපි නම් අපවත් වුණ ගමන් අපි කාටවත් දැනුම් දෙන්නේ ඉන්න සුපී කට්ටිය එකතු වෙලා අපි වාදානය කරන එක දවසයි දවසක්වත් රැයක් කෙලිවෙන කල්වත් අපි තියන්නේ ඒක අපි සංඝ කතිකාවත මහා මෙුණාවේ අපි උදේ මැරුණොත් හවස වෙනකොට ආදාහනය කරනවා මං අද මැරුණොත් හෙට හවස වෙනකොට මගේ අලුත් නැහැ නමුත් අපි බුද්ධ ශාසනයට ඇවිල්ලා අපි කොයිතරම් පිං කරගත්තද කොයිතරම් පිං කරගත්තද කුසල් කරගත්තද ජීවිතය ඇත්ත ගැන හිතුවද මං කියන්නේ මල් ගහක් තරම්වත් හිතන්න ජීවිතය ගැන මල් ගහක් මල් පිපිලා පරවෙලා වැටෙන මුට අඬන්නේ අපි දන්නවා ඒක හැටි කියලා එහෙනම් මේ මිනිස් මෙරිද්දී අපි අඬන්නේ අපි ඒක මිනිසුන්ගේ හැටි කියලා හිතලා නැහැ එනිසා කාට කාටත් මරණයට මුහුණ දෙන්න අවස්ථාවක් යදෙනවා එදාට ඒකට මුහුණ දෙන්න නම් අද අදම සිහි කරන්න මරණය අපි කරා එනවා මරණයක ස්වභාවයක් ඒ වෙනකොට කුසල් කළා තියෙන්න ඕන කියලා ස්වාමීවරු බිරිඳ ගැන හිතන්න ඕන මරුණාට පස්සේ ඇයට ජීවත් වෙන ක්‍රමයක් බිරිඳ ස්වාමියා ගැන හිතන්න ඕන මරුණාට පස්සේ ඇය වෙනුවෙන් වැළපෙන්නේ නැති ස්වාමියෙක් දෙමව්පිය දරුවෝ ගැන හිතන්න ඕනේ අයි මැරුණාට පස්සේ දරුවන්ට යන කලදසාව දරුවෝ දෙමව්පිය ගැන හිතන්න ඕනේ මැරුණාට පස්සේ අඬන්නේ නැතුව වැළපෙන්නේ නැතුව ඉන්නේ දෙයක් ගැන කල්පනා කරන්න ජීවිතේට මෝන දෙන්න හැබැයි අම්මා ගොඩාක් දුක් වීමේ එක ප්‍රතිඵලයක් තියෙන මෙච්චර සැරට ওই විස්තරේ කිව්වේ අම්මා නිසා මුන්දර මේක තේරුම් කරන්න ඒ නිසා ලෝකෙ ගොඩාක් අය ඒ විස්තර ටික ඇහුවා. සෑහේ පිම්බලිනු තම සුවපත් වේවා. ඉතින් ඒ වගේම මේ රැස් කරගත්ත සත්‍ය ධර්මයේ කියපු පිම්බලයි මම මේ කැමැත්තෙන්ම මේ දහම් දේශනා කළේ. මරණය ගැන මා මේ දේශනා කරපු සත්‍ය දහම් කතාවේ පිම්බලෙන් ඔබ ධර්මය අහපු පිම්බලය ඒකාන්තයෙන් හිරාන් හරස කුමාර සෙනවිරත්න පුතාට අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා මේ පිම්බලෙන් පරලොව සැපේටපත් වේවා කියලා සාදු කියන
ඒවාගේ මේ ඒ හරස පුතාට පරලොව ජීවිතේ සත්පුරුෂයෝ මුණ ගැසේවා කියලා සාදු කියන. ඒ වගේම අකල් මරණ වලින් මිය යන සංසාරින් නිදහස් වෙන්න ලැබේවා කියලා සාදු කියන. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා මේ පින් උතුම් ආරක්ෂා කරත්වා සියලු දෙවියෝ සතුටින් අද ධර්මයේ දේශනා කරපු පින අනුමෝදන් වේවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාංග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාංග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාංග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. එවගේ මහරස පුතාට මේ පින් අනුමෝදන් වේවා. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. එවගේම මේ රැස් කරගන් රිදුනා වූ සියලුම් පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දෙවිඳුන් ඇතුළු සියලුම සංගරුවනට අනුමෝදන් වෙත්වා. එවගේම මේ හරස පුතාගේ මෑණියන්ට පියාණන්ට එවගේම බිරිඳට සහෝදරයාට ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා මේ ඇත්තන්ට ජීවිතය ගැන කල්පනා කරන්නට ශක්තිය නුවණ පහළ වේවා. එවගේම ඥාතීන්ට මේ පින්කමට උදව් කරපු සියලු දෙනාට එවගේ මේ ධර්ම දේශනාව පටිගත කළා විකාශනය කරන්න අපගේ පින්වත් සද්ධා රූප වාහිනී පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේ ඇතුළු සද්ධා රූප වාහිනී කාර්ය මණ්ඩලයේ දරුවන් බොහෝ උපකාර කළා. ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණී සඳහා පැමිණි ඔබ සියලු දෙනාටත් ඥාතීන්ටත් ලොකු කුඩා සියලු දෙනාටත් අපගේ දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට මේ අකාල මරණ සහිත මේ දුක් විඳින සංසාරයෙන් නිදහස් වෙන්න අපි කාටත් ඒ වගේම ජීවිතයේ සත්‍ය කල්පනා කිරීමේ වාසනාව උදා වේවා. සත්‍ය කල්පනා කිරීම තුළින් ශෝක වැළපීම් වලින් නිදහස් වීමේ වාසනාව උදා වේවා. සසර දුකින් නිදහස් වීමේ වාසනාව උදා වේවා. දෛසියලු දෙනාට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. සුපත්තේවා සංසාර දුකින් අත් මිදේවා. නමෝ බුද්ධාය 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 නමෝ නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ